සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නව ලෝකෙන් අමතන 0.771 7000 7. මෙරට මහා පරිමාණ සීනි අනයන කරුවන් සීනි තුක සංගවා ගැනීමෙන් කෘතිම සීනි හිඟයක් නිර්මාණය කිරීම නිසා සීනි කිලෝවක මිල රුපියල් 220 ඉක්මවමින් වෙළඳ පොලේ අලෙවි කෙරුණා. ජනතාවට සිදුවන මෙම අසාධාරණය වැළැක්වීමේ අරමුණින් අද දිනන උකුසා පසුගිය දින කිහිපය පුරාම මෙලෙස සීනි තුක සංගවාගෙන සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකින් සොයා මෙහෙයුම් දියත් කළා. එහි ප්‍රතිපලයක් ලෙස රාසිකතව සංගවාගෙන සිටි සීනි මෙට්‍රික් ටොන් 10255ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට උකුස්සාට හැකි වුණා. මෙවන් පසුබිමකදී ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන පරිදි අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කළා. වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැගවීම අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳ පොළ අක්‍රමිකතා වැළැක්වීම එහි අරමුණ වෙනවා. ඒ අනුව රජයේ සහතික මිල හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කර වී සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තුග මිල දීගෙන ජනතාවට සාධාරණ මිල ගණන් වලට ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කළ යුතු බව එම නියෝගයේ සඳහන්. එමෙන්ම තුග මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ලබා දී ඇති ණය ණය ලබාගත් පුද්ගලින්ගෙන් අයකර ගැනීමට හැකිවන පරිදි එම රෙගුලාසි ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේහි සඳහන්. මේ අතර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වී සහල් සහ සීනි ඇතුළු සෙසු පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් MDSP නිවුන් හෙල්ල මහතා පත් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසී ගියේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත් කළා. अत्यावश्य सेवा कोमसारि जनरल तुमागे अधीक्षण यटते बलेलधारीट दें बलत लभिनो ओनम स्थाने अत्यावश्य भाण्ड तिबिने संगवात बनवाना ओम वेडिमीलट विकुणवाना ये संबंधी क्रिया क्रीम संधा एवं रजे ग्रहणेट गता रजे मिल ඒකකයට අනුව ඒවා විකිණීම සඳහා ඒවා බෙදා හැරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව රේගු බලධාරීන් විසින් යම් යම් රේගු නියමයන්ට අනුව ඒ කටයුතු කළා තියෙනවා නම් ඒ මිල නියමයන්ට අනුව කටයුතු කිරීමටත් මේ අනුව හැකියාව ලැබෙනවා. මේ අවස්ථාවේදී මීට දින කිහිපයකට ප්‍රථම අපි දැක්කා වැටලීමක් කරලා ඒවා සීල් තැබීමක් කරනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්තුමාට ඒ සීල් තැබූ ස්ථානවලට ඇතුල් වෙලා බලයලත් නිලධාරීන් හරහා කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. මේ ගසත්පත්‍රය කරපු ප්‍රකාශය ක්‍රියාත්මක නැගීමට හැකිවන්නේ දවස් 14ක කාලයකට සම්බන්ධයෙන් මුල් වෙලාවේදී ඒ සම්බන්ධව මාසයක් මේ නීතිය පවත්වන්න හැකියාව ලැබෙනවා. එතකොට දවස් 10ක් ඇතුළත පාර්ලිමේන්තුව ඒක කැඳවලා පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරලා මේ පිළිබඳව පාර්ලිමේන්තුව අනුමත කළාම මාසයකට කාලයකට ඒක ක්‍රියාත්මක වෙනවා. ඊටම වැදගත් වෙන දේ තමයි මෙවැනි අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ ඒහා සමානම තිබෙන වෙනත් අධිකරණයක හෝ ඊට ඉහළ අධිකරණවල මේ කරනු ලබන ක්‍රියාව අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැහැ. ඉක්උත් දින කිහිපේ පුරා සීනතුක සංගවාගෙන සිටින කූට ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් අද දිනන උකුස්සා කළ අනාවරණයේ ප්‍රතිපලයක් ලෙස විශේෂ බාහිර රාජ්‍ය මාත්‍ය ලසන්ත අනගියවන්න මහතා මේ සම්බන්ධයෙන් සුවා බැලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් කණ්ඩායම් පහක් පත් කර තිබෙනවා. ඒ අනුව අදාළ කණ්ඩායම් අද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි ගබනා පරීක්ෂා කළා. මේදී බලපත්‍ර තිබුණද මාස 8කට වැඩි කාලයක් සීනතුග වෙළඳපොළට නිකුත් නොකළ ස්ථාන කිහිපයක තිබී සීනි මෙට්‍රික් ටොන් 11070ක් සුවා ගැනුණා. සතුස ආයතනයට අයත් වත්තල එඬිරමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම සීනි ගබඩාවේ සීනි මෙට්‍රික් ටොන් 5500ක් තිබී සුවාගත් අතර එම සීනතුග මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී. මේ දැන් බලන්න මෙතන අවුරුදු ගානකට ගිහිල්ලා නැහැ මේ මකුළුද. ඉතින් මෙහෙම ඇයි ගබඩාවල මේ බඩු තියාගෙන ඉන්නේ? දැන් අපි මකුළුදල් කඩාගෙන තමයි අපිට යන්න ලාදී. මම හිතන්නේ අවුරුද්දක් විතර තිස්සේ මේව ගබඩා කරලා තියෙන්නේ. ඒතර මේව තමයි මාකට් එකට යවලා නැත්තේ.
පෞද්ගලික සමාගමක් විසින් ගෙන්වා ඇති මෙම සීනතුගය මාස 8ක් තිස්සේ වෙළඳපොළට නිකුත් නොකිරීම නිසා එම ගබඩාවට මුද්‍රා තැබීමට නිලධාරීන් පියවර ගත්තා. මේ අතර වත්තල උස්වට කෙයියාව ප්‍රදේශයේ බලපත්‍ර සහිත තවත් ගබඩාවක තිබී වසරකට පෙර නිෂ්පාදනය කරන ලද එහෙත් වෙළඳපොළට නිකුත් නොකර ගබඩා කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 600ක් අද සොයා ගත්තා. සහන කාලයක් ගිහිලා තියෙනවා. 2020 අගෝස්තු මාසේ. මේවා එළියට ගහන්න බැරතර තමයි මුල අඩු වෙන්නේ. මේවා ආව නම් විකුණුවා නම් අද රුපියල් 200ට වැඩි වෙන්නේ නැහැ නේද? එමින්ම වත්තල හේකිත ප්‍රදේශයේ තවත් ගබඩාවක තිබී සීනි මෙට්‍රික් ටොන් 1200ක් සුවාගත් අතර ඉගුරාන, පැල්වත්ත හා සෙවණගල දේශීය සීනි සමාගම් වල නිෂ්පාදනද ඒ අතර වුණා. මෙතන ටන් කීයක් තියෙනවද? ඔක්කොම බේග් ගන්න 8000 අර. ඒ කියන්නේ ටොන් 921ක්. ඔව්. එක මන්ට යවනද කඩවල වලට ඔව් දෙන්නේ බානවා පටවන ලොරි આવත් පටවනවා හැබැයි බානවා විතරයි පේන්නේ පටවනවා පේන්නේ නැහැ කියලා මේ අතර අද දිනන උගුසා පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් සමග හේයන් තුඩුව මාබිම ප්‍රදේශයේ පිහිටි තවත් සීනි ගබඩාවක් වෙත පැමිණියා එම සීනි ගබඩාව තුලද සීනි මෙට්‍රික් ටොන් 3770ක තොගයක් ගබඩා කර ඇති බව එහිදී හෙළිවුණා ලියාපදිංචි සීනි ගබඩාවක් ලෙස ඒ පවත්වාගෙන ගියත් පසුගිය මාස 8 පුරා වෙළඳපොළට ඉන් සීනි නිකුත් කර නොමැති බව එහිදී අනාවරණය කර ගැනුණා. කොච්චර කල් ඉඳලාද මේක ගබඩා කරලා තියෙන්නේ? මේ අවුරුද්ද ජනවාරි මාසෙම අපි අන්ලෝඩ් කරා. ඔය එතකොට දැන් අද වෙනකොට මාස 8ක් ගිහිල්ලා තියෙනවා. මේ මෙයාලා කියන්නේ පොස්ට් එක හදාගන්න මාස 6ක් ඕන කියලා දැන් මාස 8ක් ගිහිල්ලා තියෙනවා. මේ තොරතුරු සියල්ල වාර්තා කරාම මේ එතනින් තීන්දුවක් ගනි මේ තොග සම්බන්ධයෙන් විරුද්ධ වෙළඳපොළට මේ ටික දැමීම සම්බන්ධ තීන්දුවක් ගනි. මේ අතර අත්‍යවශ්‍ය ආහාර තුගරස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද අමිනමෙන් පත්තු අත්‍යවශ්‍ය සේවා කුමසාරිස් ජෙනරාල් MDSP නියුන්හෙල මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. ඒ අමාත්‍ය මහින්දාරන් දරුද්ගමගේ මහතාගේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රජය සීනි පදු මුදල්ද අහිමි කරගනිමින් ජනතාවට සහන ලබා දීමේ අරමුණින් සීනි ආනයනික බද්ද 725ක් දක්වා අඩු කර ඇති පසුබිමක සීනි තොග ගබඩාවල සංගවාගෙන සිටි ජාවාරම්කරුවන්ට එරෙහිව නව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා අදාළ සීනි තොග රජයට පවරාගෙන සාධාරණ මිලට ජනතාවට ඒවා බෙදනතුරු උකුස්සා අවධානයේ සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්